అమెరికన్ స్టైల్ గా ప్యాన్ కేక్ కదమొద సాంప్రదాయిక విధిర ప్యాన్ కేక్ కదనో నం అపి పెన్ బోల్ దాలనే హదన్నే మీ పెన్ దాలా సాఫ్ట్ ఎకట చీస్ ఎక కన్న పులువం విధిర అపి ఎనం ప్యాన్ కేక్ కదాగం මුලින්ම මේ විදිහට බෝල් එකකට පිටරයක් දාගෙන අපි ඒක හොඳට වික්ස් කර ගන්න ඕන. ඉතින් අපිට මේ පෑන්කේක් එක හදා ගන්න ගොඩක්ම ලේසි. ගොඩක් වෙලා මහන්සි වෙන්න අවශ්‍ය නැහැ. ගොඩක් අය උදේට බිසීනේ. ඉතින් බිසී අයට මේක ගොඩක්ම ලේසියෙන් අපිට උදේට හදා ගන්න පුළුවන්. ඉතින් උදේට විතරක් නෙමෙයි. මේ පෑන්කේක් එක අපිට තේ බොන වෙලාවටත් හදාගෙන කන්න පුළුවන්. පුංචි අයට වුණත් මේක හදලා දුන්නොත් එයාලා ආසාවෙන් අනිවාර්යෙන්ම කන්න. ඉතරේක හොඳට වික්ස් කරගෙන ඉවර වෙලා ඒකට සීනි මේසෙන්දි දෙකක් දාගෙන ආයෙත් සීනි ටික දී වෙනකන් හොඳට විස් කරගන්න අවශ්‍යයි. ඒ දාපු සීනි ටික දී වුණෙන් පස්සේ ආයෙමත් සීනි මේසෙන්දි දෙකක් දාගෙන හොඳට දිය කරගන්න. මෙහෙම පාරින් පාර දිය කරගන්න හේතුව තමයි අපිට ගොඩක් එකපාර දාගත්තම දිය කරගන්න අමාරුයිනේ. ඒක නිසා තමයි දෙපාරකට දාලා අපි සීනි ටික දිය කරගන්නේ. මේ තියෙන සීනි ටික දිය කරගත්තන් පස්සේ අපිට පේන මිශ්‍රණය. දැන් මේකටම ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 180ක් එකතු කරගන්නවා. ඊට පස්සේ පාන් පිටි ග්‍රෑම් 200ක්, බේකින් සෝඩා තේ හැන්දක්, ලුණු කුඩු තේ හැන්දක් සහ පොල් තෙල් මේසෙන්දි දෙකක් දාගෙන හොඳට මේ විදිහට කලවම් කරගන්න ඕනේ. අපිට බේකින් සෝඩා වෙනුවට බේකින් පවුඩර් උනත් දාගන්න පුළුවන්. ඒ වගේම අපිට පොල් තෙල් වෙනුවට දිය කරගත්තු බටර් මේසෙන්දි දෙකක් උනත් එකතු කරගන්න පුළුවන්. මේ මිශ්‍රණය විස් කරගද්දී කැටි නැති වෙන විදිහට හොඳට වික්ස් කරගන්න අවශ්‍යයි. ඔයාලට පේනව ඇති මේ වගේ පදම දෙනකන් අපි මිශ්‍ර කර ගන්න ඕනේ. ඊළඟට මේ වගේ හැඳක් පාවිච්චි කරලා අපේ මිශ්‍රණය අරගෙන තැටියක් ලිපේ තියාගෙන ඒ තැටියේ තෙල් ගාගෙන අනිවාර්යෙන් මේක දාගන්න. නැත්නම් අපේ තැටියේ මිශ්‍රණය ඇලෙන්න පුළුවන්. ඔයාලට දැන් පේන විදිහට මේ වගේ වක් කරගන්න. ඔයාලට නන්ස්ටික් පෑන් එක උනත් මේකට පාවිච්චි කරන්න පුළුවන්. මේ වෙලාවේ ලිපේ ගින්දර සාමාන්‍ය මට්ටමට තියාගන්න. ගොඩාක් දාගන්න එපා. එහෙම වුණොත් යට ඇලෙන්න බලනවා සහ යටපැත්ත පිච්චෙන්න බලනවා. විනාඩි දෙකකට විතර පස්සේ මේ විදියට අනිත් පැත්ත දාගන්න ඕනේ. දැන් මේ පාටට ආවන් පස්සේ ලිපෙන් අයින් කරගන්න. ඔයාලට පේනව ඇති අපි හදපු පෑන්කේක් එක හොඳට සොෆ්ට් එකට තියෙනවා. ඒ වගේම මේකේ රසය අඩුවකුත් නැහැ. ඒ වගේම මේ පෑන්කේක් එක අපිට තේ බොන වෙලාවට සහ උදේ කෑම වෙලාවට හදාගෙන කන්න පුළුවන්. පැණි රසට ආස කෙනෙක්ට මේ පැණි එක්ක ඒ වගේම චීස් එක උනත් කන්න පුළුවන්. ඔන්න ඉතින් අදට වීඩියෝ එක අවසන් කරන්නයි හදන්නේ. වීඩියෝ එක හොඳයි නම් channel එක subscribe කරන්න, යාළුවන්ටත් බලන්න share කරන්න, මේ වගේ අලුත් recipe බලන්න අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. තවත් recipe ගොඩාරියක් channel එකේ දාලා තිනවා, ඒවත් ඔයාලට බලන්න පුළුවන්. ඉතින් අදට මම යනවා. bye.